අයිබෝල් වෙලාව YouTube නාලිකාවට ඔබ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. වර්තමාන තත්ත්වය ගැන කතා කරද්දී රටේ තියෙන තත්ත්වයන් ගැන කතා කරද්දී ඔබේ දියුණුව සම්බන්ධයෙන් අපි කතා කරොත් දැන් ඔබ කල්පනා කරයි අපේ දියුණුව ගැන මොනවද කතා කරන්නද මේ රටේ තියෙන තත්ත්වයන් එක්ක කියලා. ඉතින් මේ දියුණුව පිළිබඳව කතා කරද්දී විශ්ව ශක්තිය යොදාගෙන අපි කොහොමද මේ දියුණුව ඇති කරගන්නේ? ඉතින් අපි හිතුවා අද මේ පිළිබඳව කතා කරන්න. ඉතින් මේ පිළිබඳව කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ප්‍රවීණ ජෝතිර්වේදී, ඒ වගේම තමයි මෝහන වේදී, රේගින් මාස්ටර්, KAU සරත් චන්ද්‍ර මැතිතුන්. අයිබන් කියලා ඔබතුමන් වැසරණ පිළිගන්නවා. ඉතින් වර්තමාන රටේ තියෙන තත්ත්වය ගැන කතා කරන්න මම නම් කැමති නෑ ඇත්තටම මේ තියෙන රටේ තත්ත්වයත් එක්ක. ඉතින් බොහෝ දෙනෙක්ට තියෙනවා ආර්ථික ප්‍රශ්න, තියෙනවා දියුණුව පිළිබඳව කතා කරද්දී බොහෝ දෙනෙක් දැන් ඉන්නේ බොහොම පීඩාවේ. ඉතින් ඇත්තටම මේ විශ්ව ශක්තියෙන් අපිට පුළුවන් ද දියුණු වෙන්න මොනවද කරන්න පුළුවන්? ඒ වගේ තමයි මේ විශේෂම කාරණාව තමයි අද දවසේදී මම ඔබතුමාගෙන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ පීඩාවට ලක් වෙලා ඉන්න අයට විශ්ව ශක්තිය හරහා නිවසේදී කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ පිළිබඳවත් අපි විශේෂයෙන් මතක් කරනවා. රැඳිලා ඉන්නේ ඒ පිළිබඳවත් අපි අන්තරෙන් කතා කරනවා. කොහොමද ඇත්තටම මේ විශ්ව ශක්තිය යොදාගෙන අපි දියුණු වෙන්නේ? ඇත්තටම තුසිත මේ වගේ කාලයක තමයි මේ වගේ දේවල් වටින්නේ. මොකද මුළු මහත් සමාජයේම ආර්ථික වශයෙන් දැඩි ලෙස වැටිලා තියෙන අවස්ථාවක කොහොමද අපි නැගී සිටින්නේ කියන එක. එතකොට දැන් පුද්ගලයෝ වශයෙන් අපිට නැගී සිටින්න පුළුවන් නම් අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන්. ඒ කියන්නේ ඔබටත් පුළුවන් නම් නැගී සිටින්න, මටත් පුළුවන් නම් මේ අනිත් අයටත් පුළුවන් නම් නැගී සිටින්න, අපි ඔක්කොම නැගී සිටින්න පුළුවන්. දැන් අපි බලන්න ඕනේ අන්න එහෙම තව මිනිහෙක් යට කරගෙන නැගී සිටිනවට වඩා කොහොමද මේ විශ්වයේ තියෙන ශක්තිය අපි භාවිතා කරලා අපි මේ තියෙන ප්‍රශ්න වලින් ගොඩ එන්නේ කොහොමද කියලා. දැන් ඇත්තම කියනවා මම නම් එහෙම මේ පහුගිය කොරෝනා අවදීදී පවා මම කිසිම කරදරයක් නැතුව මගේ ගමන මම ආවා. මොකද මම දන්නවා මේ උග්‍ර බැරෑරුම් අවදීයක පවා මගේ ඒ කාර්ය මං කරගෙන යන ආකාරය ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒක නිසා එවැනි මිනිස්සුන්ට පාරට බහින්න බැරුව හිටපු අවදීයේ, එහෙම නැත්නම් පහුගිය කාලේ වින්දන අර්බුදයක් ඇති වෙලා මිනිස්සුන්ට වාහනයක යන්න බැරුව පෝලිං වල හිටපු කාලෙත් මම මගේ කාර්යය ඉතා හොඳින් කරගෙන සමාන පුදුම වුණා. සරච්චන්ද්‍ර කොහොමද මේ වැඩේ කරගෙන යන්නේ කියලා. ඒක තමයි මම භාවිතා කරන ක්‍රමවේදය. එතකොට අපිට මේ ඇති වෙන මේ ප්‍රශ්න වලින් අපි ගොඩ යන්න නම් අපි මේ ශක්තිය, විශ්ව ශක්තිය අපි භාවිතා කරන්න ඕනේ. එතකොට විශ්ව ශක්තිය භාවිතා කරනවා නම් විශේෂයෙන්ම ඔබේ නිවස තමයි ඔබ ජීවත් වෙන තැන. එතකොට ඔබේ නිවස ඒකට විශ්ව ශක්තිය ලැබෙන ආකාරයේ නිවසක් වෙන්න ඕනේ. එතකොට ඔබේ නිවස විශ්ව ශක්තිය ලබා ගන්න පුළුවන් ආකාරයේ තැනක්ද කියලා ඔබ කොහොමද දන්නේ? එතකොට ඔබගේ නිවසේ තියෙනවා මේ වහලේ. මේ වහලේ තියෙනවා මුදුන් යටලිය. මෙන්න මේ මුදුන් යටලිය හරහා තමයි ඔබේ නිවසට විශ්ව ශක්තිය එන්නේ. එතකොට සමහර නිවස තියෙනවා මේ තුසිත මුදුන් යටලියකුත් නැහැ, වහලෙකුත් නැහැ. ඒ වගේ උඩට තියෙන කොන්ක්‍රීට් ස්ලැබ් එක. ඒ වගේ බලන්න, හොඳට ඔයා බලන්න ඒ වගේ ගෙවල් වල කොහොම හරි දියුණුවක් තියෙනවද කියලා. කිසිම දියුණුවක් නැහැ. එතකොට ඒකට හේතුව තමයි ඒකට විශ්ව ශක්තිය ගලා එන්නේ නැහැ. හැබැයි හොඳට ගයක් හදපු නිවසක මේ මුදුන් යටලිය හරහා විශ්ව ශක්තිය ගලාගෙන එනවා. ඒ විශ්ව ශක්තිය ගෙදරවල තියෙන අපේ ශරීරවල වගේම චක්‍රාදා. එතකොට මේ චක්‍ර පද්ධතිය හොඳට තියෙනවා නම් ඒ නිවසට විශ්ව ශක්තිය ඇතුල් වෙනවා. දැන් ඔබගේ මුදුන් යටලියේ හරි මැද, මේ හරි මැද තමයි බ්‍රහ්මපාදය කියන්නේ නිවසක, කවුරුත් දන්නවා. මේ බ්‍රහ්මපාදය වගේම මේ චක්‍ර පද්ධතිය අපේ පපුවේ තියෙන චක්‍රය හා සමාන චක්‍රයක් තමයි අනාහත චක්‍රය. අනාහත චක්‍රය තමයි මේ විශ්ව ශක්තිය නිවසට ඇතුල් වෙන තැන. මෙන්න මෙතන යම් විදියකින්, කියන්නේ ඔබේ නිවසේ මුදුන් යටලිය අරගෙන බලන හරි මැද කෙලින් බලන්න ඔබ බිම, මෙතන යම් කිසි විදියක දුර්වලකමක් තියෙන ඔබේ නිවසට විශ්ව ශක්තිය එන්නේ. මම කියන්නම් කොහොමද මේක නැති කරගන්නේ කියලා. ඔබේ නිවසේ මෙන්න මේ අනාහත චක්‍රය, කියන්නේ මුදුන් යටලිය හරි මැද නිවසට වැටෙන තැන ඔබ තියන්න ලුණු වතුර භාජනයක්. දැන් ඔබට මම පින්තූරයකින් පෙන්නනම් මේ විදිහේ ලුණු වතුර භාජනයක් මගේ නිවසේ තියලා තියෙන්නේ කොහොමද කියලා. එතකොට මේ විදිහේ හරියට මුදුන් යටලියට කෙලින් මේ ලුණු වතුර භාජනය දීම අර විශ්ව ශක්තිය අපේ නිවසට හොඳට ඇදලා දෙනවා. ඇදලා දෙනවා විතරක් නෙමෙයි අපේ ශරීරය වලට නිරෝගීකම ඇති කරගන්න පුළුවන්. එතකොට විශ්ව ශක්තිය ඇති අපිට අපේ නිවසට හොඳට ගලාගෙන යනවා. එතකොට අපේ නිවසේ තියෙන සියලුම දෝෂ ඉවත් වෙලා ශක්තිය හොඳට එනවා. ඒක එක ක්‍රමයක් කරව බැහැවනේ ක්‍රම කියලා. ඊළඟට මම තව දෙයක් ඔබට පෙන්වන්නම්. මෙන්න මේ උපකරණය. මේක ඇවිල්ලා ක්‍රිස්ටල් වලින් හදලා තියෙන්නේ. මේක ඇවිල්ලා ක්‍රිස්ටල් පිරමීඩ් එකක්. මේ ක්‍රිස්ටල් කියන පාෂාණයෙන් හදපු පිරමීඩ් එකක්. මේක අපි සම්පිචාය රූපයක් බලමු. මෙන්න මේ පිරමීඩ් එක ඔබගේ ගෙදර කොහේ හරි තැනක, ඒ කියන්නේ විශේෂයෙන්ම ඔබගේ මුදල් තැන්පත් කරන ලාච්චුව තියෙනවනේ. ඒ ලාච්චුවේ මේක තියලා තියෙනවා. දැන් මගේ ළඟ තියෙනවා, ඒ වගේ මගේ කාර්යාලයේ තියෙනවා මුදල් දාන පෙට්ටියක්. මේ පෙට්ටිය ඇතුලේ මම මේක තියලා තියෙනවා. එතකොට මේකෙන් මොකද වෙන්නේ?
හරි මේ පිරමීඩ්වල ඔබ දන්නවා තියෙන සංකල්පය ඉහලින් එන ශක්තිය මේ පිරමීඩ්ඩක ඇතුළට ඇදිලා ඇවිල්ලා මේක වටේ තියෙන මේ හතරස් එක හරහා අපේ ඉන්න තැනට උදාහරණයක්. එතකොට මේකෙන් කරන්නේ අර විශ්වයේ තියෙන ශක්තිය අරගෙන ඔබගේ මුදල් තියෙන තැනට මේක ලබා දෙනවා. එතකොට මේ මුදල් වර්ධනය වෙන්න හොඳ ක්‍රමයක් මේක. ඊළඟට ඔබගේ ඕරා එක. ඔබට තියෙන ඕරා එකක්. මේ ඕරා එකේ තියෙනවා මූලාධාර චක්‍රය කියලා චක්‍රයක්. ඒ මූලාධාර චක්‍රය තමයි ඔබගේ ආර්ථිකය සහ මූල්‍ය ශක්තිය ගැන කියවෙන්නේ. මෙන්න මේ මූල්‍ය ශක්තිය වැඩි කරගන්න ඔබට ඉතා ප්‍රයෝජනවත් වෙන ඔබගේ මූලාධාර චක්‍රය. හරියට කිව්වොත් තුසිත මේ මූලාධාර චක්‍රයේ තියෙන ඔබගේ කුඩු වැටපලේ අවසාන තැන. එතකොට මේ මූලාධාර චක්‍රය යම්සි කෙනෙක්ගේ බලවත් නම් ඔහු බලවත් ශරීර සෞඛ්‍යයකින් බලවත් ශරීරයකින් වගේම හොඳ මූල්‍ය ශක්තියකින් හෙබි පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට මේ මුදල් කියන්නේ විශ්ව ශක්තියට අනුව ෆ්‍රීකවන්සි එකක්. ඒ කියන්නේ සංඛ්‍යාතයක්. මේ සංඛ්‍යාතේ වැඩි වෙනවා. ඒ සංඛ්‍යාතයේ වැඩිවීම නිසා ඔහුට මුදල් ගැවසීම අතින් ඉතාම හොඳ තත්යකට පත් වෙන්න පුළුවන්. ඒක නිසා ඔබගේ මූලාධාර චක්‍රය බලවත් කරගන්න හොඳම ක්‍රමය තමයි තුස්ත එරමිනිය ගොතල බිම වාඩි වෙලා කොන්ද කෙලින් තියාගෙන මෙන්න මේ විදිහට වේගෙන් මේ ගැඹුරින් හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම. හොඳට මතක තියාගන්න මේ හුස්ම ගනිද්දී නාහෙන් හුස්ම අරගෙන කටින් පිට කරන්න. එතකොට එරමිනිය ගොතල වාඩි වුණාම ඔබගේ මූලාධාර චක්‍රය හරියටම පොළවට වදිනවා. හරිද? එරමිනිය ගොතල වාඩි වුණාම. එතකොට හොඳ ඔබ කොන්ද කෙලින් තියාගෙන හරියට හුස්ම ගන්නකොට ඔබගේ විශ්ව ශක්තිය ඔබගේ ශරීරයට නිවිසීදී ඇතුල් වෙලා ඔබගේ හිස්මුදුනේ ඉඳලා කොඳු වැටපෙළ දක්වාම තියෙන චක්‍ර හතම ක්‍රියාත්මක කරනවා. මෙන්න මේක දවසකට පැය භාගයක් ඔබ කරනවා නම් ඔබට හොඳ ආර්ථික වශයෙන් ශක්තිමත් භාවයක්, ඒ විතරක් නෙමෙයි රෝග පීඩාවක් නැතුව නිරෝගීකම රැකගෙන ඉන්න පුළුවන් තත්ත්වයකට එනවා. එතකොට මේ වගේ කාලයක අපි විශ්ව ශක්තිය භාවිතා කරලා අපේ ශරීරය බලවත් කරගන්න එක පැත්තකින්, ඊළඟට අපි විශ්ව ශක්තිය භාවිතා කරලා අපේ නිවසේ තියෙන බලය වැඩි කරගන්නවා. අර ලුණු වතුර භාජනයක් අර බ්‍රහ්මපාදයට යටින්, එහෙම නැත්නම් නිවසේ අනහත චක්‍රයට මැදින් ලුණු වතුර භාජනයක් තියුවහම ඒකෙන් අපිට ලොකු ශක්තියක් ගන්න පුළුවන්. ඔව්. ඉතින් තවත් කාරණාවක් තමයි දැන් මේ වැඩසටහන් ආරම්භ වෙන ගෙදර එහෙම වහලයක් නැති ස්ලැබ් එකක් දාලා තියෙන පිරිස කල්පනා කරයි AI වෙනුවෙන් අපිට බැරිද මේ ජීවිතේ වැඩි දියුණු කරගන්න? AI වෙනුවෙන් ඇත්තටම අපිට මොන වගේ දෙයක්ද කියන්න පුළුවන්? AIට ඇත්තටම මුදුන් යටලීයක් නැහැනේ ලුණු වතුර භාජනයක් තියන. ඒ වගේ අවස්ථාවකදී අපි මොන වගේ දෙයක්ද කරන්න ඕන? ඔව්, මුදුන් යටලීයක් නැති වුණත් ඔහුට පුළුවන් ඔහුගේ නිවසේ හරිමැද පිරිසුදු තියාගන්න. මොකද මුදුන් යටලීය තුලින් තමයි ඇත්තටම විශ්ව ශක්තිය ලැබෙන්නේ. නමුත් එහෙම නැති වුණත් ඔබට යම් ආකාරයකින් මේ ශක්තිය ලැබෙනවා. ඒ කියන්නේ ස්ලැබ් එකක් තිබුණත් ඒ ස්ලැබ් එක හරහා මේ ශක්තිය අපේ නිවසට ඇතුල් වෙනවා. ඒක මේ විවිධ ක්‍රමවලින් ලැබෙනවා. ඒක නිසා නිවසේ හරිමැද ඒ වගේ ලුණු වතුර භාජනයක් වගේ දෙයක් තිබ්බොත් ඔබට ඉතාම හොඳින් ඒ ශක්තිය ලබා ගන්න පුළුවන්. එතකොට මේ විශ්ව ශක්තිය හරහා අපේ දියුණුව ඇති කරගන්න වගේම අපි අධ්‍යාපනය සම්බන්ධව පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඇතර මේ විශ්ව ශක්තිය හරහා අපි අධ්‍යාපනයේ පැත්ත ගැන කතා කරොත් පොඩි දරුවන්ට මේ කොහොමද විශේෂයෙන් බලපාන්නේ සහ පොඩි දරුවෝ මොන වගේ දෙයක්ද මේ අධ්‍යාපන මැත්තමින් ඉදිරියට යන්න කරන්න ඕනේ? ඔව්, පොඩි දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කරපුවාම විශේෂයෙන් මේ නළලේ තියෙන ආඥා චක්‍රය ඉතා වැදගත් වෙනවා. මොකද ධාර්ම ශක්තිය, මතක ශක්තිය වෙන විදියට ඇති වෙන්නේ මේ ආඥා චක්‍රය බලවත් වීම තුළ. දැන් බුද්ධිහීන දරුවන්ගේ මේ ආඥා චක්‍රය බෙහෙවින් දුර්වලයි. එතකොට අපි ඕරා පරීක්ෂණයකින් දැනගන්න පුළුවන් බුද්ධිහීනතාවයක් තියෙනවා නම් ඒගොල්ලන්ගේ මේ 3rd eye නැත්තම් තෙවෙනි ඇස චක්‍රය දුර්වලයි කියලා. එතකොට අපිට පුළුවන් මේ ආඥා චක්‍රය බලවත් කරන්න. මේ ආඥා චක්‍රය බලවත් කිරීම සඳහා පාෂාණ වර්ග තියෙනවා. ඒ පාෂාණ වර්ග පැළඳීමනුත් කරන්න පුළුවන්. ඒ වාවට ගියාට කරන්නේ නැතුව ඕරා එක පරීක්ෂා කරලා කරනවා නම් වඩා හොඳ. එතකොට ඊට අමතරව අපිට පුළුවන් ඒකට උපදෙස් දෙන්න. දැන් යම්සි කෙනෙක්ගේ ආඥා චක්‍රය බලවත්ද කියලා බලාගන්න මම පොඩි උපදේශයක් දෙන්නම්. ඔබ S2 පියාගන්න. S2 පියාගත්තාම පේන්නේ මොකද්ද? අඳුරනේ පේන්නේ. නමුත් ආඥා චක්‍රය බලවත් කෙනාට S2 පියාගත්තත් පේන්නේ ආලෝකයක්. ඒ කියන්නේ ඉටිපන්දන් එළියක් වගේ ආලෝකයක්. මට මෙහෙම S2 ඕන වෙලාවක පියාගත්තොත් මට පේනවා හොඳ එළියක් S2 යටින්. මේ S2 යටින් ඒ කියන්නේ ඔබ දැකලා ඇති සමහර අය ඔය කල්පනා කරනකොට මතක් කරනකොට S2 පියාගන්න. මම දැක්කා එක්තරා මේ ගණිත ගුරුවරයෙක් රූපවාහිනී වැඩසටහනකදී තමන්ගේ සිසුන්ට මේ කියලා දෙනවා මේ ගණන් සූත්‍ර විසඳනාකාරය. ඒ දරුවා S2 පියාගෙන තමයි එනේ කරන්නේ. ඔබ දැකලා තියෙනවා. ඒකෙන් කරන්නේ ඔහුගේ තෙවෙනි ඇස ඒ වෙලාවේදී ක්‍රියාත්මක කරනවා. එතකොට මේකෙදි තෙවෙනි ඇස ක්‍රියාත්මක කරගන්න අනිවාර්යයෙන්ම අපේ S2 වහන්න ඕනේ.
ඒක නිසා ඔබ පුළුවන් තරම් දවසේ වැඩි වෙලාවක් නිදාගන්නකොට නොවන අවස්ථාවලදී ඔබ ඇස් දෙක පියාගෙන භාවනාවක් වැනි දෙයක් කරන්න. මේ ඇස් දෙක පියා ගැනීම තුළ තෙවැනි ඇස ක්‍රියාත්මක වෙනවා. කොයි වෙලාවකවත් තෙවැනි ඇස වැඩ කරන්නේ ඇස් දෙක අරගෙන ඉන්නකොට. ඒ කියන්නේ තුන්වෙනි ඇස වැඩ කරන්න අපි මේ ඇස් දෙක පියා ගන්න ඕනේ. එතකොට ඇස් දෙක පියාගෙන කල්පනා කිරීම. ඇස් දෙක පියාගෙන දැන් අපි තෝ මෙහෙම දෙයක් ළමයෙකුට පාඩම් කරන්න ඕන වුණාම ළමයා යම්සි වාක්‍යයක් පාඩම් කරනවා එහෙම නැත්නම් සමීකරණයක් පාඩම් කරගන්නවා කියලා ඉස්සලා ඒ දරුවට කියන්නේ පුතේ. ඕක ඉස්සලා පොත බලාගෙන කියවන්න. ඊට පස්සේ පුතා ඕක ඇස් දෙක පියාගෙන කියවන්න. එතකොට ඇස් දෙක පියාගෙන කියවීමෙන් මොකද්ද වෙන්නේ? මතක ශක්තිය බවට පත් වෙනවා. ඒක මතකයක් බවට පත් වෙනවා. ඒක නිසා ඔබගේ දරුවට ඔබ පුරුදු කරන්න තරමක් හරි ඔය සමීකරණයක් වාගේ දෙයක් මතක තියාගන්න ඕන නම් ගණිතයේ වාගේ දේවල් වල යම්සි දෙයක් අපි දැන් චක්‍රය කියමුකෝ. චක්‍රේ පාඩම් කරන්න අමාරුයිනේ අපිට. ළමයින්ට ලොකු ප්‍රශ්නයක් චක්‍රේ වෙන්නේ. දැන් අමාරු චක්‍රේ මේ වොත් මංවත් දන්නේ නැහැ මට. එතකොට මේ දැන් මේ චක්‍රය අපි පාඩම් කරනවා බලාගෙන ඉස්සලා. ඊට පස්සේ ඇස් දෙක පියාගෙන කතා පාඩම් කරනවා. එතකොට ඇස් දෙක පියාගත්තාම ඒක හොඳට අපිට මතකෙන් කියන්න පුළුවන් නම් අපේ මතකෙ මේක තැන්පත් වෙනවා. මොකද තර්ඩ් අයි එකේ මතකේ ගැබඩා වෙනවා මේක. එතකොට ඒක ඊට වැඩගත් වෙනවා ඇස් දෙක පියාගෙන මේ ආයාමයේ කිරීම තුළ ඉගෙන ගන්න දරුවන්ට. ඇතින්න මේ කෙනෙක්ගේ හෝ වේවා නිවසක හෝ වේවා දියුණුව පිළිබඳව කතා බහ කරනකොට ගෘහ මූලිකයට සුවිශේෂී වගකීමක් තියෙනවා. ඉතින් මේ ගෘහ මූලිකය මේ විශේෂක්තියත් සම්බන්ධ කරගෙන ගෙදර දියුණුව ගැන කතා කරනවා නම් ඒ අයගේ වගකීම කොයි වගේද? ඇත්තම කියනොත් විශේෂක්තියත් එක්ක ගනුදෙනු කරන්නේ තුසිත ගෙදර ගෘහ මූලිකයා. මොකද දැන් අපිට කේන්දරයක් අරගෙන ආපුවාම ඒ කේන්දරයේ දෝෂයක් ගෙදර තියෙනවද කියලා බලා ගන්න පුළුවන් ගෙදර ගෘහ මූලිකයාගේ කේන්දරේ. ඒ වගේම විශ්ව ශක්තිය හා සම්බන්ධ කටයුතු වල දැන් ගෙදර හදනකොට ගෙදර පාද බෙදන්නේ ගෙදර අත්තිවාරමේ මේ දිගපල්ල ගන්න ගෙදර ගෘහ මූලිකයාගේ නැකතට. ඔබ දන්නවනේ. එතකොට ඒක නිසා ඔහුට ලොකු වගකීමක් තියෙනවා. ඒ ගෘහ මූලිකය හැටියට ඒ සම්බන්ධ ඔහු බැඳිලා ඉන්නවා. ඒ කියන්නේ ඔහු තමයි එතන අයිතිකාරය ප්‍රධානිය. එතකොට විශ්ව ශක්තියේදී ගෙදර ගෘහ මූලිකයා ඉතා වැදගත් වෙනවා. එතකොට ගෙදර ගෘහ මූලිකයා තාත්තා නම් තාත්තා බලවත් පුද්ගලයෙක් වෙන්න ඕනේ. එතකොට තමයි ගෙදරට විශ්ව ශක්තිය එන්නේ. ඒක නිසා අපි හුඟක් වෙලාවට ගෙදර ගෘහමූලිකයාගේ කේන්දරේ පුළුවන් තරම් බලවත් කරන්නේ. දැන් මගේ ළඟට ආවොත් ගෙදර ගෘහමූලිකයා ගෙදර ගෘහමූලිකයා කේන්දරේ මම පරීක්ෂා කරලා බලලා ගෙදරමයිගේ ගෙදර ගැන විස්තර කියනවා. මේ ගෙදර මේ වගේ තත්ත්වයක් තියෙන්නේ, මේ ගෙදර මේ වගේ දෝෂයක් තියෙන්නේ, මේ ගෙදරට මේ වගේ වාස්තු දෝෂ තියෙන්න පුළුවන්, මේ ගෙදර අමනුෂ්‍ය බැල්ම තියෙන්න පුළුවන්, ඔක්කොම කියන්නේ ගෙදර ගෘහමූලිකයාගේ කේන්දරේ. මොකද එයාගේ හා සම්බන්ධයි මේ තත්ත්වේ. එතකොට යම් විදියකින් අපිට ගෙදර ගෘහමූලිකයාගේ කේන්දරයේ දුර්වල නම්, ඔහු දුර්වල පුද්ගලෙක් නම් ඒ ගෙදර ශක්තිය විශ්ව ශක්තිය දුර්වල වෙනවා. ඒක නිසා හැකිතාක් අපි උත්සාහ කර යුත්තේ ගෙදර ගෘහමූලිකයා බලවත් පුද්ගලෙක් කර ගැනීමට. ඒ සඳහා විශ්ව ශක්තිය නොයෙකුත් ක්‍රම සහ විදි තියෙනවා. ඔව්. ඉතින් අද දවසේදී අපි කතා බහ කරමින් හිටියේ කොහොමද මේ විශ්ව ශක්තිය උදාගෙන අපේ ජීවිතයේ දියුණුව ඇති කරගන්න කියලා. ඉතින් මේ පිළිබඳව අපි දැනුවත් කිරීම පිළිබඳව KAU සරච්චන මැතිවරණ බෙහෙවින් සුදුන්දන අයබෝන් කියලා අද දවසේදී සම්බන්ධයි. ඇතින ඔබ නිවසේ ඉන්න නම් අද දවසේදී අපි කියලා දුන්නා ඔබට නිවසේ විශ්ව ශක්තිය වැඩි කරගෙන ඔබේ දියුණුව වැඩි කරගන්නේ කොහොමද කියලා යම්කිසි ක්‍රමයක්. ඉතින් ඒ ක්‍රමය අත්හදා බලන්න කියලාත් ඔබට විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි එහි ප්‍රතිඵලය අපේ වීඩියෝට යටින් කමෙන්ට් කරන්න කියලාත් අපි ඉල්ලීමක් කරනවා. ඉතින් වෙලාව YouTube නාලිකාව අනිවාර්යෙන් subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට ඔබට පුළුවන් මෙවැනි වටිනා වීඩියෝ දාපු සැනින් නර්මන. ඉතින් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට නිරෝගිමත් අනාගතයක් වන්නට.